ය ප්‍රාදේශීය සභාව මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වුණා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද දිනේ තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වනදා සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමි වන බවයි. එල්පීටිය මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබන 17 වනදා සිට 20 වනදා දක්වා බෙදා හැරීමට නියමිතයි. පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා බාර දී තිබෙනවා. අද දිනේදී තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වෙන අය සඳහා 18 වෙනි දින වෙන් කරලා තිනවා. ඒ වගේම එල්පීටී ප්‍රාදේශ සභාවේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා 12 වෙනිදා තැපැල්ට බාර දී තිබෙනවා. එල්පීටී ඡන්ද විමසීම මේ මාසේ 26 වෙනි සෙනසුරාදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු විධිවිධාන මේ වන විටත් යොදලා තියෙනවා. මේ අතර ජනාධිපතිවරණයේ වියදම් වාර්තා ලබා දීම ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. ඒ අනුව අපේක්ෂකයන් 3 දෙනෙකු තම වියදම් වාර්තා ලබා දී නැහැ. ඒ සරත් කීර්තිරත්න, සීරරත්න හිමි සහ ආර්ය නේත්‍රන් යන අපේක්ෂකයන්. අපේක්ෂකයන් 35 දෙනෙක් තමන්ගේ වියදම් වාර්තා බාර දීලා තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ 28කින් දේශපාලන පක්ෂවල වියදම් වාර්තා බාර දීලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය මගින් කටයුතු කරගෙන යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.